Thank you. අයියෝ මාත් මෙතන 100යි තියෙන්නේ. අයර්ග 25යි. ඉතින් මේ මගලක 100යි තියෙන්නේ. ඔකර යනවා. 100 කටිය තියලා මාත් ජීවවල යන්නේ. අන් ජීවවල 100යි තියෙන්නේ කියලා. අනිත් එක සල්ලිද වටින්නේ. මනුස්සකමනේ වටින්නේ. පලයන් පලයන් ඔකරන් පලයන්. මාන කරිසන් ඇඳගෙන යනවා ජීවවල යන්න. මොකද කිව්වේ? ඈ! අලිසන් ගල අලිසන් ගල සරන් ගල ගන්න කියයි. බලන්න. අර ගන්නි. මේ අපේ වතුල වැඩ කරපු මේ පුත්තු මුන් හරව අපේ නිකන් තාජ ගන්න ඕනේ. ක්‍රීවිල. හා. ඔන්න මං ජගත්ත හොඳ වයින් දෙකක් කියලා. ආයි කට උත්තර. හා. ඔයා යන වෙලාවේ ආව නවත්තු පුනේ ඇති කියලා මං බැන්න. ඊළඟට සත්සල්නේ එක්කන් ආවට මං බැන්න. මොනවාදද ජගත් එක බලු ගෝක්ක වගේ කතම හරි පිටි. මං යන්න ඇද්දි මම කියනවා මේ සිලුටි කියලා වෙහිකල් එකේ ඩ්‍රොප් කරගන්න. ඈනේ මංගොත් පියාගලින් උඹයි කාර්. අපි දැකලා නැද්ද කාර්? सिरिल कॉल कला में हाँट वो आज जगत बैठना केला नंकी हुए ने जगत तो आठ बैठना केला नंकी हुआ माटे अनि को आठ इन वाहनी दुन्ने इतने हेलो सिरिल ना तोड़ने ती देखने मैं तो कहते हैं ना कोका कॉल कर लगी है अनि मेरे ब्रदर වටත් ලැජ්ජ නැහනේ. වහට තිබ්බේ මාත් එක්කම එන්න. ජගත් උනත් උඹ ලැජ්ජ වෙන්න එපා. හරි සීසෝක නවත්තන්නකෝ. මං දැන් බස් එකේ එනකොට අයිනේ වීදුරුවක් ළඟ සීට් එකක් අල්ලගෙන ඔළුව මෙහෙම තියාගෙන තනියම කල්පනා කර කර ආවේ. ඔය ඔක්කොම අතලද මම ඔළුවේ. ඔක්කොම අතලද මම. වික්‍රම් බාහු බංගලාව ජගත් එතකොට උන්ගේ දේපල හැබැයි ඉතින් මට කදයක් තමයි අමතක කරන්න මේ. පොයි මූණ පතක් වෙනකොට කොහොමද අමතක කරන්නේ අප්පා? මේ කවුද? සත්තරනි. ඒක මාර ලස්සන කෙල්ල නේද? මල විකාර. ආවේ. සිරිල් කෝල් කළේ කොහොමද විකී අංකල් එනවා කියලා. प्रश्न बेबी की वो सीया के को देखल नहीं क्या साकुनु बेबी सदैव बेबी वो तड़ुम तरम देखल नहीं सर ओ मगे लमाए मगे डैडी वो देखल नहीं तमाई थी कौन सा है मैंने साथ साथ मगे डैडी ने और तो 20 सेकंड पास से दी मगे लमाए मगे डैडी वो देखल नहीं तमाई अरे हिता का नत बैसा मगे तो सर धाता के नहीं किया अनावश्य प्रश्न है एक मिनट सगे अम्मा मगे अम्मा ने तूने मां पूंछ का हाल दिया सॉरी सर सत मांग मगे मैं
සර් අම්මා නැතු හැදුනා වගේම දැන් බේබිලා තින්නේ අම්මා කෙනෙක් නැතු නේ සර් සත්සනි මම පරණ දේවල් අමතක කරලා ජීවත් වෙන්න මං කැමති නෑ මේ දේවල් මතක් කරන්න තේරුණාද එනිසා දෙන්නේ නැති සෝරි සර් මං මේ විස්තර හැව බේබිලා මගෙන් සීයා ගැන අහපු නිසා ඊට පස්සේ බේබිලා එයාගේ ආච්චි ගැන හරි සීයා ගැන හරි මොනවා හරි අහුවොත් ඒක වෙලම මගෙන් අහන්න කියලා තනා තුල්ලන්නේ පාත ආඩෝ හිල් වේයෝ ඕ ඕ අතුල්ලන්නේ නැතු කොහොමද බා කාර්ගණිය වීදිකෝ වගේ තියෙන බෑ කන්නාඩිය වගේ ආ එහෙම කොයි මේක අපේ ලොකු මහත්තයාගේ තාත්තා චාල්ස් වික්‍රමබාහු ලොකු මහත්තයාගේ කාර් එක චාල්ස් වික්‍රමබාහු ලොකු මහත්තයා ආවයි කියන්නේ මට මගේ පියා ආවා වගේ තමයි. පියා කිව්වේ? තාත්තා. ඔව් ඔව් තාත්තා. මේ සිරිලයි. අපි දෙන්නම් මේ බංගලාවේ වැඩ කරන අය. ඔව් ඔව්. අපේ තාත්තලා බාප්පලා මේ බංගලාවේ නෑ. ඔව්. ඔව් උඹ වැඩ කරන අපි කයි ඒක හරි. ඊනට මම මේ බංගලාවේ කවුද? බංගලාවේ කවුද? පොඩි කාලේ ඉඳලා හැදුනේ. චාල්ස් වික්‍රමබාහු ලොකු මහත්තයා ආවට පස්සේ මාව තමයි ආශ්‍රය කරන දරුවෙක් වගේ. හරි? ඔය උඹලා ගණන් ගන්නෑ. වැඩි සද්ද දාගෙන ඉන්න එපා මදේ. ලොකු මහත්තයා කියලා මං බෝ ආස් කරෝන දැනගයි. කොරයි කොරයි. යාස්ම කොරයෝ. එයි එයි. ඔයිට වඩා ලොකු ලොකු අය ආව මාව ආස් කරන්න. ඕ ඕ. අන්තිමට ඒගොල්ලෝ ගියපු පාරක් නෑ. ඕ. මේ 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 මේ. බෝ කාගෙනද මේ කියන්නේ? වෙන කවුද ඉතින්? ඕ ඕ. ඇට්ටරේ ඇට්ටරේ. ඕ. ඕ. මේ මේ කඩ වැඩි හොඳේ. ආහා හා සිරිලයියේ මල්කාන්තිය එන්නේ ඉතින් නේද? ආ ආ ආ දැන් රෑ විතරක් නෙමෙයි දවලු කෝල් කරනවා නේ. ආව 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 ආව. දෙතින් පටංගිනි. ඕ. මේ 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 උම උම උම. ඕ ඕ. මේ මල්කාන්ති නෙමෙයි ඈ එන කවුද මේ එට්ට මහත්තයා එට්ටරයා ඕ ඕ ගියපු තැනින් ඉන්න බෑ මොකටද එයා කෝල් කරන්නේ ඕ ඕ ඕ මේ අපි දෙන්නට වැදගත් කතාවක් තියෙනවා ඔබ පොඩ්ඩ පලයන් හැට මම මම මේක පීදන්නවා අයියෝ නෑ නෑ පල පඬිතුම පලයන් එන්න ඕ ඕ ඕ නෙමෙයි නැහැ හලෝ එට්ට මහත්තයා අයියෝ මං කීපහරක් කෝල් කළාද මේ තානිය මට පණිවිඩේ කිව්වද ඔව් ඔව් පණිවිඩේ හම්බුණා වි කොහමද අපේ පණිවිඩේ ඈ ඔන්න චාල්ස් ලොකු මහත්තයා එනවා හෙට අනිදම ඈ අපිට තව හොඳ පොටක් පෑදීගෙන ඉන්නේ ඈ මේ උඹට ඇහුණාද කියනවා නැත්තම් උඹද කතා කරේ නෑ 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 මම කතා කළේ නෑ ටෙලිෆෝන් එක ගත්තේ අපේ ලොකු මහත්තයා හැබැයි ඉතින් මම කතා කළා වගේ තමයි මම මේ ළඟ ළඟ ඉඳගෙන අහන් හිටියේ මෙහෙම මෙහෙම ඌ හෙට මහත්තයා වෙන මොකක් කතා එපා ඔය ගී ත්‍රී වීලර ගේමට අනේ මඩගමක් දාගෙන ඉන්න ඈ මං හයරක දෙන්න මට අර 700ක් එපා මොකද්ද කිව්වේ නෑ 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 හිට මහත්තයා මම කියන්නේ චාල්ස් ලොකු මහත්තයා එනකොට තානියා මැඩම් මෙතන හිටියේ නැත්තම් වැඩක් නෑ ලොකු මහත්තයා එද්දී ඉන්න ඕනේ එතකොට නේ අගයක් තියෙන්නේ හරි හරි බං ගිය ගමන් මාපහු රෙද්දක් හදන් එන්න පුළුවන්ද බං ලැජ්ජයිනේ
අනේ මේ 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 ඔන්න ඔය ලැජ්ජාව පැත්තකින් තියලා මෙන්න මේ එන්න ඈ මොකද ලොකු ලොකු මහත්තයා මෙහි එනකොට තානියා මැඩම් මල් කලඹකුත් මෙහෙම තියාගෙන යාව පිළිගත්තා නා ඈ ආ ඉතින් ඊට පස්සේ කාටවත් මුකුත් කියන්න බෑ හරි හරි මං තානියා මැඩම් එක කතා කරලා ඔබට උත්තරයක් දෙන්නම්කෝ ඈ බලමුකෝ මේ බලවල ඉන්න වෙලාවක් නැහැ මෙන්න මේ වරෙන් කාටද බං ඔබ ඔහොම කතා කරන්නේ ආරෙ සෝරි සෝරි සතුට වැඩි ගමට ගියුනේ හරි හරි බං මං කිව්වනේ මම කතා කරලා බලලා එන්නම් කියලා මම මේ පොඩි රෙස්ට් එකකට නේ ආවේ බං ඈ ඉත රෙස්ට් කරන්න මේකට මාත්‍යා මුකුත් වැඩක් කළේ නැහනේ අනේ මෙන්න මේ එන්නනේ හරි හරි ඔබ තියාපන්කෝ මං කතා කරන්නම් කොබටයි ඈ ආ හරි හරි මං තියන එන බුසර්න බුසර්න ආ ආ හෙලෝ හෙලෝ මේ 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 හිට මත Thank you එකක් දෙන්නේ නේ ආ හරි හරි Thank you Thank you Thank you ආ Thank you ඔන්න ඩානි මේක තමයි අපේ හොඳම වෙලාව මේ වගේ chance එකක් අපිට ආයේ කවදාවත් හම්බෙන්නේ නැහැ හැබැයි සිරිලා මෝඩයා වුණාට ඔය කියන කතා ඇත්ත අපේ ප්ලෑන් ටික හරියටම ක්‍රියාත්මක කරන්න දැන් තමයි වෙලාව. අලු chance එකක් ඇවිල්ලා තියෙනවා. මම නම් හිතන්නේ නැහැ බ්‍රදෝව හරියයි කියලා. අන්කල් චාල්ස් කියන්නේ ජගත්ගේ තාත්තා. එයාත් ඉතින් එයා වගේ නේ. ඕකනේ කියන්නේ. ඔහොම හිතුවත් අපිට කවදාවත් මේක වින් කරන්න හම්බෙන්නේ නැහැ. බ්‍රදර් මට ওই බංගලා ගානේ ආයි ලැජ්ජ වෙන්න බෑ. මගේ ස්ටේටස් වලට මොකද වෙන්නේ? අනේ මෙමි මට බෑ. හරි. ඔයාට ඕන නම් යන්න. No problem. ඔයාලා ඉතින් කොහොමවත් ලැජ්ජාවක් නැහැ. ඔකනේ කියන්නේ තම්සගේ පියවට පිනට පවට පවට පිනට පිනට දෙන්න බෑ කියලා. මේ ඔය කියලා සීයයි අපේ ගෙදර මෙච්චර කල් ආවේ නැත්තේ. සත්සරණගෙන් ඇහුවට කියන්නේත් නැහැ. එනී අම්මගෙන් ඇහුවට එයා කියන්නේ නැහැ. මම එනී අම්මගෙන් ඇහුවා. එයා කියනවා බේබිලාට ඕනේ නැහැ කියලා. මං සෙරිල්ගෙන් ඇහුවා. එයා කියන්නේ ඒව රහස් කියලා. මේ සත්සරණිය අම්මා අපිට සින්දුවෙන් කියලා දුන්න විදිහට අර සීය අපිට කතා කියලා දෙයි නේද? ඔව්. සීය එනකොට එක එක જાතියේ කෑම ගුඩාරියක් ගේ. අනේ මන්ද මොනව වේද කියලා. මට තියෙන ප්‍රශ්නේ අපිට වම් සීය කෙනෙක් හිටියනම් ඇයි මෙච්චර දවස් අපිව බලන්න ආවේ නැති කියන එක. වෙලා හිටියද දන්නේ තරහ වෙලා ගොඩක් වෙලා ඉන්න බෑනේ අපි නම් තරහ වුණාම ඉක්මනට යාළු වෙනවා ඒත් සංගයි මේ සිරිල් මේ ගැන මොන හරි දන්නා ගත්තත් ඉතින් මෙයා කියන්නේ ඒව රහස් කියලා. ඒ රහස තමයි අපි දැනගන්න ඕනේ. මොන වුණත් මං ඉඳන්නේ සීයා හොඳ කෙනෙක් වෙයි. වා කොහොමද හරියටම කියන්නේ? ඇයි සත්සරණි කිව්වේ? මේ සත්සරණි කිව්වේ ඒ බ්‍රහ්ම प्रश्ने प्रश्न
නෑනේ මං හිතන්නේ අපේ තාත්තගේ තාත්තා මං වගේ දන්නේ නෑනේ නෑ 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 අපේ තාත්තේ තාත්තා මං වගේ වෙයි ඒ කියන්නේ අපේ තාත්තගේ තාත්තා හෙට අංකල් වගේ ඇතිනේ ජනමෝඩේ අඬ සල්ලි ගන්නේ සල්ලි සල්ලි නෙන්නේ හැමදාම රණ්ඩුනේ මතුපිට බැක්ටීරියා නැසෙන ඇට්ලස් පෑන් සපෝට් ඇට්ලස් සමග ආරක්ෂාවෙමු प्रश्न विचार कर विक्रम भाऊ विक्रम भाऊ कौर दी एक हरी सागरी नोन मेहट आवट पास तमाइ ලොකු වික්‍රම් බාව මහත්තයා රට ගියේ. එක තමයි මේ දරුව කවුරුත් එයාව දැකලා නැත්තේනේ. ඇයි ඉති? මේ ළමයට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ නේ. මොකද්ද? කුලේ. කුලේ? මොකද්ද නේ තේරෙන්නේ කියන්නකෝ. प्रश्न उत्तर මෙච්චර කාලයක් එයා හිටියේ රට. මෙයාට එන්න පුළුවන් නේ තාත්තේ. මොකද ඒ රොබින්සන් ක්‍රූසද? ඒසිය නැවක නෙමෙයි ඉන්නේ. රොබින් ඒ කවුද? රොබින්සන් ක්‍රූස ගැන වාදන්නේ නැහැ සදිව්වයි.
මම දන්නවා. රොබින්සන් ක්‍රූසෝගේ නම මූදුපත් වුණා. මොකක්ද කේ? මූදුපත් වෙනවා කියන්නේ? මූදුපත් වෙනවා කියන්නේ මොහොතේදී නැව කුණාටුවකට අහුවලා විනාශ වෙන එකට. කුණාටුවක් කියන්නේ? කුණාටුවක් කියන්නේ කුණාටුවකට. මේ සකුණයක් කේ? ඔන්න කියන සීයාගේ නැව කුණාටුවකට අහුවෙලා මූදුපත් වෙලාද දන්නේ නැහැ. සියයන්නේ නැවක නෙමෙයි. දැන් මෙච්චර කාලයක් ආවනේ තියාට ගොඩක් වැඩ තිබුණ හින්දා. දැන් පොඩ කින තාත්තේ. එහෙනම් ඇයි තාත්තා මෙච්චර කාල අපිට අපේ සිය ගැන කියලා නැත්තේ? සිය ගැන කියනවා කවුරුත් මගෙන් සිය ගැන අහලා නැහැ නේ. හරි හරි තාත්තේ. එතකොට අපේ ආච්චි එයා කො? නැත්තම් තාත්තා කියයි අපි එයා ගැනත් ඇහුව නැහැ කියලා. ඔයාලගේ ආච්චි එකෙන් මගේ අම්මා එයා ජීවතුන් අතර නැහැ. මම පොඩි කාලේ දැන් හරිනේ දැන් මොකටද යන්න පුළුවන්? කදා ගන්න ඔච්චර වෙලා යනවා නම් නිකම් මේ 50කට විතර අල හොද්දා කරන්න ගොත් වරු තුනක් කියයි. සික් පුදුම ගෑනු අප්පා. තේදුනද? එල්වතුරෙන් තේ හදන්න පුළුවන්ද? පුළුවන්ද? බෑනේ. වතුරේක රත්තරන්කන් ඉන්නවා. හරි 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 හරි. මේ සිස් විකි අංකල් ආපුවම අපි අරකි ගැන කියමු අරුගේ රෙදි ගැලවෙන්න. කාගේ රෙදි ගැලවෙන්නේ? දැන් කවුරු ගැනද කියන්නේ? කියන්නේ සත්සරණි ගැන. රෙදි ගැලවෙන්නේ ජගාගේ. මං කියන්නම්කෝ අංකල්ට. අංකල් මෙහෙම ඔය මේ නන්නත්තර වෙච්ච ආතපාත නැති මේ අනාථ කෙල්ලෙක්ව ගෙනත් දාන් තියනවා කියලා මේ ළමයි බලාගන්න. හැබැයි අංකල් ළමයි බලාගන්නම නෙමෙයි මෙයා කෙල්ල ගෙනත් තියන්නේ කියලා කිව්ව ගමන් විකී අංකල් කෙලින්ම සස්සනිය පන්නලා දානවා. මට ඔයා වැඩන්නේ වැඩක් නෑ කියන්නේ මොකද? ජගත් කියන්නේ තමු කසාද බඳින ඉන්නේ මිනිස්සයනේ. හිටියා තමයි. ඒත් එයා මට වඩා අර සර්වර්ට ලොකු කරගත්තනේ. ඉතින් මට පුළුවන් තවත් බලන් ඉන්න. අයියෝ බලන් ඉන්න දෙයක් නෑ. විකි අංකල් ආපු ගමන් සස්සලනේ ඉරලා දානවා. අපිට තියෙන්නේ අර කතා කරගත් විදිහට ගිහිල්ලා අපෝ වෙඩින්නේ කරන්න. කොහෙද ඉතින්? පොඩ්ඩක් ඉවසන්න තිබ්බනේ. ඉවසුවේ නෑනේ. විකි අංකල් එනකන් ඉවසුවා නම් මේ ඔක්කොම ඉවරයි. ඉවසනකොට මොකක්ද මුන් කරේ? ඈ? ජගට්ට පාට් එක දැම්ම. එදත් ඕකනේ කලේ. මොන මගුලක්වත් ඕනේ නැහැ කියලා අර කොහෙදින හම්බට සුද්ධිකුඩු සෙට් වුණා. ඌ සුද්දෙද්ද හැම නැත්තම් සුදු කබර හැදිච්ච කල්ලෙද්ද කියලා මට ෂුවර් නෑ. නැතු ඔහම සුද්දෝ ඉන්නවද? හිඟන්නේක් නේ. නිකන් හිඟන්නේ නෙමෙයි, කැලණි හිඟන්නේ. බ්‍රදර් මිනිසුන්ට උම අපහාස කරන්න එපා. අපහාස නෙමෙයි සිස් මං කියන්නේ. ඈ ජගත්ට විද්දන්නනේ සුද්දෙක් එක්ක යාළුනේ. ඒ දෙකි මට දැන් ඔය කවුරුත් ඕනේ නෑ. අනේ ඒකිනම් මොන නැකතක ඉපදෙච්ච එකියත් මන් දන්නේ. ෂේ මම ඔච්චර ලස්සන වෙලා කෑණියෙක් කියලා ඉපදුණා නම් අම්මේ ෂේ දැන්වත් ඒක ගේනවකෝ.
ඇලමෙව්. දාන්නට ගිහලා නේද ආයි. ඒ ඉතින් ගියා නම් නේද හොඳ. එහෙම ගිහලා කොහමද? එහෙම කොහමද කියන්නේ ඉතින්? දාන්නට උදව් කරන්න එනවා කිව්වේ. නැති ඉවරයි. සාමාන්‍යයෙන් ඉතින් දානෙකට බණකට පිරිතකට තොයිලෙකට බුලතකට උදව් කරන්න ආවට පස්සේ ඒක ඉවරුනහම යනවා මිනිස්සු. යන්න ඕනි. එතන මේ ගෙවල් අයිතිකාර මිනිස්සු පාරට වැටෙනකන් එතන කකා බිබී ඉන්නේ. සිරිලයි. අතලකුණ නැනේ. අපේ අත්වලකුණුත් නැහැ. අනිත් මිනිස්සුන්ගේ වගේ මේ හිත්වලකුණුත් නැහැ. මේ පේනවද? මේ දෙක දිග තියන. ඈ? අලක මෙල් ළමයෝ ඔය රෙදි හොතෝ දින්න ඕනේ නැ ඔය ළමයා දැන් යන්න සර්මට අන්නේ කිව්වේ නැ මේ මිනිස්සුරත් කියා ගන්න බැරුව ඉන්නව ඇත්තේ මේ ළමයෝ ලොකු ලොකු පවුල් වල ප්‍රශ්න ඇති කරන්න තුව යනවද හරි මං ගියා කියමු කවුද බෙබ්ලා බලා ගන්න තානියත් නැ තානියා තානිය මේ සසරණ ලොකු චාල්ස් මහත්තයා මෙහෙ එනවා කියන එක ඔන්න හෙට මහත්තයාට ආරංචිලා තානිය මැඩම් මේ කෙනෝළු ආයි මෙහෙ ඒ ආවම කොහොමත් ඔය ළමයා වෙලවුණෝනේ නිකන් මේ නම්බු පිටින් ඊට කලින් යනවද මම එක සර් එක බලා ගන්නම්කෝ මීමි ආයෝ මේ බල බල ඉන්න ඕනේ ලොකු චාල්ස් මහත්තයා මෙහෙ දාලා අවුරුදු 20ක් වෙනවා පිටරට ගිහිල්ලා ඈ ඒ මොකද කියලා දන්නවද සාගරී මැඩම්ම හිතට ඇල්ලුවේ නෑ කියලා දැන් මේ අවුරුදු 20කට පස්සේ මේ මිනිස්සු ආහා පුරා කියලා එන වෙලාවේ ඔය ළමයව දැක්කහම තව අවුරුදු 40කට යන්නේ අය හරි මම ඒක වික්‍රම් බහුසයක බලා ගන්න ඕනික පැල දෙ නැතු ඉන්න පිළිදි ටික වණ ඔය කූඩේ තරන් ගිහලා නේ අම්මද සත්සරණ කියලා දුන්න අපිට සීයලා ගැන